प्रशंसा वेवा प्रशंसा वेवा स्तुति सेनावल दिव्यन वहांस वर गौरव करणवा देवी पियानन युग गौतम शुद्ध नामे गौरवेट फात करणवा दिव्यन वहांस प्रशंसा वेवा स्वामिनी हालेलुया हालेलुया महिमय वेवा स्वामिनी हालेलुया हालेलुया स्तुति दिव्यन वहांस प्रशंसा वेवा स्वामिनी हालेलुया हालेलुया स्तुति स्वामिनी महिमय वेवा आमेन अपि स्वामिन वहांसेगे अनुग्रहय तुल दवसे तुन वहांसेगे मेहय मे आकार पवत्वंट यन निसा अपि उन वहांसेट मे बुलु मेहे बार करमिन याक्षा करमु दिव्यन वहांसे मे नमस्कारय मध्ये मे उत्सवन्नाव स्तुति प्रशंसाव मध्ये मे गत करंट यन काले मध्ये उन वहांसे सिटिमिन अपिट मग पेन्वा उन्वहांसे मेहे गौरव उत्सव गण्य किला अपि दिव्यन वहांसेर बार करमु हालेलुया शुद्ध सेनावल बलवत् दिव्यन वहांस තවත් ස්වාමීන් දවසක අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටමින් අපි ඔබ වහන්සේට නමස්කාර කරන්නට යනවා. ඔබ වහන්සේ මේ මැද්දේ අප තුල සිටමින් අපට මඟ පෙන්වා ස්වාමීනි මේ නමස්කාරය ස්තුති ප්‍රශංසාව මේ මුළු ස්වාමීන් වහන්සේ මෙහෙන් මෙහයන් වාර්යේ මැද්දේ ඔබ වහන්සේ සිටමින් අපට මඟ පෙන්වූ මැනව. අප තුල සිටමින් මේ ප්‍රශංසාව ස්තුතිය ගෞරවය ඔබ වහන්සේ වෙතම ඔසවගත මැනව. ශුද්ධාත්මයන්නි අපේ කෙනෙක් කෙනාට මඟ පෙන්වූ මැනව. अफतुल दुर्वलखाम दुबलखाम हिस्काम सियाल पराजय करला उबगे जीवमान हस्ते तबा अपिट वहांस उपकार कल मेनव शुद्ध सेनावल देवी पियान मेन्न उबगे उतुमु शुद्ध दैतट आरंभेद अवसानेद बार करमु मुलु मेह मद्दे उबहांस के कमत इष्ट करन सेक्वा नासरत येसु स्वांस गुतुम शुद्ध नामेन्य आमेन अभी अपेसितुले अदहस्सोदिसि करमेन अद दवसेत උන්වහන්සේගේ මෙහි පවත්වන්ට උන්වහන්සේ තුල සූදානම් වෙන අපි අපේ අදහස් කල්පනා විමස ගනිමින් අපි දෙවියන් වහන්සේ වෙත ලං වෙමු. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අපි අධිකව දකින පිණිස උන්වහන්සේගේ කරුණාව සොයා සිටිමු. හාලෙලූයා. ඉස්සුතේ සේනාවල දෙවියන් වහන්සේ අපි ඔබගේ උතුම් වූ ශුද්ධ නාමයට යටත් වෙනවා. ඔබගේ ජීවමාන හස්තයට බාර වෙනවා. අපේ කෙනෙක් කෙනා අසෝදිසි කර බලා අපගේ දුර්වල කම් ගැන කමාව මැනව. අපේ සෑම ස්වාමිනේ අතපසු වීමක් පසුබට වීමක් සෑම කෙලිටි තනක්ගෙන ඔබ වහන්සේ අපට කමා වූ මැනව ඔබ නරගලේ වෙලෙන අපේ කෙනෙක් කෙනා සෝදා ඔබ වහන්සේ වෙත රොස්සවන්න යන මේ මෙහෙය ආත්මෙන් හා සබා කමෙන් උස්සව ගන්න පිණිසත් ඔබ වහන්සේගේ ගෞරවය සම්පූර්ණයෙන් මේ තුල ආරක්ෂා වෙන පිණිසත් ඔබගේ නාමයේ උසස් වන පිණිසත් ඔබ වහන්සේ මේ තුල ක්‍රියා කරන්න කියලා බාර කරනවා ස්වාමිනී හාලෙලූයා ඉස්තුති වේවා දෙවියන් වහන්සේ අපි අඩුවෙන්ටත් ඔබ වහන්සේ වැඩි වෙන්ටත් ඕන මේ වෙලාවේ ස්වාමීන් අපි අඩුවෙන්ටත් ඔබ වැඩි වෙන්ටත් අවශ්‍යයි ස්වාමීන් වහන්ස මිනිස්සුන්ට ඉහිලෙන් දෙන දෙයක් මිස නම් ස්වර්ගීය දෙයක් මිස පොළවේ කිසිවක් ලබන්නට බෑ. එබැවින් අප ස්වර්ගීය දෙස අපි ඔබ වහන්සේගේ සිංහාසන දෙස බලමු ස්වාමීනි අපට කරුණා කළ මැනව. අපේ අදහස් කල්පනා සිතුවිලි ඔබ වෙත යොමු කරමු ස්වාමීන් වහන්ස. ක්‍රිස්තුස් වහන්සේ සමග නැගුටුණු ලැබුවා වූ අපි උසස් තැනේ තිබෙන දේ සලකන පිණිස අපි උන් වහන්සේගේ අනුග්‍රහයට යටත් වෙමු. අපුන් වහන්සේව සොයමු වාදනෙන් ගායන අපි දෙවියන් වහන්සේගේ නාම උසස් කරන්ට යන මේ වෙලාවේ අපේ සිතුවිලි අදහස් අප උසස් තැන්හි සිටින දෙවියන් වහන්සේ වෙත ගෙනෙමු පහත් තැන්වල අපේ සිත නොතබා දුර්වල තැන්වල අපේ අදහස් කල්පනාවල් නොතබා අපව පවිත්‍ර කරන්න බලය ඇත්තා වූ අපව සෝදා සියලු අධර්මිෂ්ඨකම් වලින් ධර්මිෂ්ඨ කරන්න බලය ඇත්තා වූ තැන් වහන්සේ වෙත හැරෙමු Alleluia, Swami, Suti Veva. Kandulu Rohiro Sagre Oh,
सुनी ओबे ही से ओटुनु पाल दवा काटुवलिन सिरीन रुदीर गेलुआ ओबे हिसिन गेलुले इन मानी दो सुना ओबे हिसिन गेलुले इन मानी दो सुना खादुलु रुहिरु सागरे ले गरागिया खादुलु रुहिरु सागरे ले गरागिया ये सुनी ओबे देयत सिदूरु कर सिटिन एन गसनवाला ओबे अतिन गेलुले इन माव गेलवुना ओबे अतिन गेलुले Oh.
හලෙලූයා හලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා හලෙලූයා. අප වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පාවා දුන්නා වූ තැනන් වහන්සේගේ රුධිරයේ ගලා ගියේ අපේ පාපේ ශාපේ අයිතුකම නිසායි දේව දරුවනි අපි ගෞරවයෙන් වහන්සේ වෙත රැඳන්ව ඒ ලේවලින් සේදෙමින් අපේ පවිත්‍රත්වය තව තව අලුත් කරමින් ඒ ශුද්ධ තැනන් වහන්සේගේ අනුග්‍රහ ආලේපේ අපි අලුත් කරගන්න බලාපොරොත්තු වෙන් අප උන් වහන්සේට තව තව ලං වෙමු. හාලෙලූයා හාලෙලූයා. සේනාවල දෙවියන් වහන්ස ඔබ වහන්සේ අපේ මැවුම් කාර්යය අපේ ගැලවුම් කාර්යයන් වහන්සේයි ඔබ වහන්සේ අප උදෙසා තමන්ගේම ජීවිතය පාවා දුන්නා වූ තැනන් වහන්සේයි ඔබ වහන්සේගේ අසීමිත ප්‍රේමයෙන් අපව ස්වාමන ලං කරගත්තා වූ තැනන් වහන්සේයි. හාලෙලූයා හාලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමනේ. වෙන මිලයක් නැත ස්වාමින් වහන්ස. මනුෂ්‍යගේ ජීවිතයේ ස්වාමින් වහන්ස පාපේ විනාශ වෙන කල අධර්මිෂ්ඨකමේ ස්වාමනේ නාස්ති වෙන කල ඒ පහත් තැන්වල ස්වාමින් වහන්ස විනාශ වෙන කල ඔබ වහන්සේ පහත් තැන්වලට බැස්සසේක ඔබ වහන්සේ ස්වර්ගයේ දේවත්වයේ තබා ස්වාමිනේ මනුකාග්ගෙන මේ පොළවට පැමිණියේය. ඒ කුමක් නිසාද ස්වාමනේ පහත් තැන්වල සිටින්නා වූ ස්වාමිනේ දුර්වලකම්වල සිටින්නා වූ මනුෂ්‍යයන්ව ස්වාමනේ ගොඩනගෙන පිණිස ඔබ මනුෂ්‍ය අතරට ආවේය ස්වාමින් වහන්ස. හලෙලූයා හලෙලූයා ස්වාමිනේ. ඒ මනුෂ්‍යන් අතර ඔබ වහන්සේ සිටිමින් ස්වාමිනේ ඔබගේ ජීවිතයෙන් ස්වාමින ඔබ වහන්සේ සාක්ෂි සාධක ඔප්පු කරමින් ස්වාමින ඔබ ක්‍රියාවෙන් ආදර්ශමත්ව සිටිමින් ඔබ වහන්සේ අවසානයේ ඔබගේ ක්‍රියාව ස්වාමින ඔබගේ පූජාව ඔප්පු කළේය ස්වාමිනේ. ඒ පූජාව තුළ මුළු වංශ වර්ගය ගැළවීමේ දොරටුව ස්වාමිනේ ලැබුවේය. හලෙලූයා. ඕ රිබියන් දොරිකාසරල ස්වාමිනේ ඒ ගැළවීමේ දොරටුව බලවත් වුණා ස්වාමිනේ. ඒක අද දවස දක්වා ස්වාමිනේ විවෘතව තිබෙනවා. ඒක ස්වාමිනේ ඔබ වහන්සේගීම දක්වා විවෘතව තිබෙනවා. ඒක ස්වාමිනේ සදාකාලය දක්වා විවෘතව තිබෙනවා. ස්වාමිනේ ස්වල්ප දිනක ඇතුළ වෙන බවයි ඔබගේ ලියවිල්ලේ කතා කරන්නේ. ඔබ වහන්සේගේ දොරටුව සම්බවන්නේ වාසනාවන්තයන්ට එනම් ආශිර්වාද ලද්දන්ට ස්වාමිනේ. ඒ දොරටුව අපට ලැබී තිබෙන නිසා අපි ඔබට ස්තුති කරනවා. ඒ දොරටුව ඔබ වහන්සේ අපට විවෘත කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. අපේ පාප මකාදමා අපේ අයිතුකමේ කුලිය ගෙවා අපව ඒ ස්වාමිනේ නරක නපුරු තැන්වලින් ඒ අධර්මිෂ්ට තැන්වලින් ගැලවුව නිසා ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්ස. හලෙලූයා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ගෞරව වේවා ගෞරව වේවා ගෞරව වේවා. ඔබගේ උතුම් ශුද්ධ නාමයට ගෞරව කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ වඳුර ගණ්ඩ ලැබීම ඔබගේ මාර්ග දැනගණ්ඩ ලැබීම ඔබගේ දොරටුවලින් ඇතුල්වෙන්ට ලැබීම ඔබගේ ස්වාමිනේ ගැළවීම ලැබීම අපුමේ පොළවේ ලැබූ තුම් ආශිර්වාදයයි දෙවියන් වහන්ස. හාලෙලූයා හාලෙලූයා. ඔබේ ශුද්ධ නාමය ගෞරවයට පත් කරන්නේ මුව ස්වාමිනේ. මහිමය වේවා ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ඕ උසස් තැනි වසන දෙවියන් වහන්ස ඔබේ උතුම් ශුද්ධ නාමයට ගෞරවය වේවා ප්‍රශංසා කරනවා. හාලෙලූයා ස්වාමිනේ ස්තුති. අපි ගෞරවයෙන් තව තව දෙවියන් වහන්සේ වෙතර ලංවෙමු. අපි වාදනයෙන් ගායනය නැවත ගීතිකාවෙන් දෙව නාමය උසස් කරන්නට යනවා. දෙවදරුවනේ උසස් තැන් සිටි තැනන් වහන්සේ පහත් තැන්වලට බැස්සා. උන්වහන්සේ මනුෂ්‍යයන් අතරට ආවා. උන්වහන්සේ එයා වෙවමව ගලව ගන්න. ඒ ගැලවීම තුළ සිටින අපේ ප්‍රීතිය උන්වහන්සේගේ අනුග්‍රහය සිහි කරමු. උන්වහන්සේ දී තිබෙන ගැලවීම වෙනෙහි කරමු. අප උන්වහන්සේ වෙත ලං වෙනවා. හාලෙලූයා දෙවියෝ. ඔබට මහිමය වේවා ස්වාමී. ප්‍රශංසා වේවා. ස්තුති. මකයි නව ජීවයදී
Swayagini Sanasimagini Papa Makai Navajivayati Mage 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 Yesuni Mage 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 Yesuni Kandula Obe Sitthaula Obe Den Musulai Mage Sutuma Kandula Obe Sitthaula Obe Den Musulai Mage Sutuma Mage 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 Yesuni Mage 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 Yesuni Rajun Raja Oba Mai Yesuni Oba Mage Raja Mai Rajun Git Raja Oba Mai Yesuni Oba Mage Raja Mai Mage 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 Yesuni Mage 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 Yesuni Yahapatya Oba Balavatya Yahapatya Oba Balavatya Mage Mage Yesuni Mage 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 Yesuni Mage 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 Yesuni ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා හාලෙලූයා ගෞරව කරමු අපේ දෙවියන් වහන්සේ වෙත අපුන් වහන්සේගේ නාමයෙන් උසස් කරමු හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා සෙවියන් වහන්සේ ඔබට ප්‍රසංසා වේවා දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්සේ හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනී නමස්කාර වේවා හාලෙලූයා හාලෙලූයා අපේ දෙවියන් වහන්සේ වෙත මුළු ගෞරවය ඔසවමින් අප උන්වහන්සේගේ නාමය උසස් කරමු උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මව ගැලවුව තැනන් වහන්සේ උන්වහන්සේ මගේ පර්වතය මගේ බලකොටුවයි උන්වහන්සේව මට මුණ ගැස්සීම මගේ ජීවිත ලැබුව ආශිර්වාදයයි හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනී ඔබේ උතුම් ශුද්ධ නාමයේ ගෞරවයට පත් කරනවා ඕ ස්වාමිනී ඔබගේ නාමයේ උස්සස්සය ස්වාමිනී ඔබේ නාමයේ උතුම්ය ස්වාමින් වහන්ස හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා ගෞරව වේවා ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ආමෙන් අපි දෙවියන් වහන්සේට අපි ගෞරව කරමින් මේ අවස්ථාවේ පුන් වහන්සේගේ නාමයේ උසස් කරමු උන් වහන්සේගේ ලියවිල්ල කියනවා පටු දොරටුවේ නැතුල් වෙන්න මකින්සාද විනාශතර යන දොරටුව පළල්ය ඒක විශාලයි කියන ඇතුල් වෙන්නේ ඇතුල් වෙන්නොත් බොහෝයි නමුත් ඒක ගමන් කරන්නේ විනාශයට නමුත් පටු දොරටු ඇතුල් වීම පහසුයි ඒක අමාරුයි අසීරුයි ඒක සම්භව වෙන්නේ සුවල්ප දෙනෙකුටයි නමුත් දෙව දරුවනේ උන් වහන්සේගේ ලියවිල්ල කියනවා ඒකේ අවසානය සදාකාල ජීවනයේ වෙත අපව කැඳවනවා කියලා ඒකේ අවසානය ජීවනයයි කියලා ඒ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ අප වෙතට ඇවිත් අපව මුදවා අපව ගලවා අප උන් වහන්සේගේ දරුවන් හැටියට උන් වහන්සේ පිළිගෙන උන් වහන්සේගේ ලියවිල්ලෙන් අප පවිත්‍ර කරමින් අපට උන්වහන්සේ දොරටුවක් විවෘත කළා ගැලවීමේ දොරටුව
ඒක මුණ ගැසීම ආශිර්වාදයක්. ඒක තුන් ඇතුළු වෙන්න ලැබීම ආශිර්වාදයක්. ඒ තුලින් ගමන් කරන්න ලැබීම ආශිර්වාදයක්. කටුක තැන් ඇති, අමිහිරි තැන් ඇති, මාරාවේ ජලය වගේ තිත්ත තැන් සමහර වෙලාවට ජීවිත ඇති. නමුත් ඒ දෙවියන් වහන්සේ ඒ තැන් වලින් අපව ඊට අනර්ගව, අලංකාරව, උසස්ව උන්වහන්සේ අපට මඟ පෙන්වමින් ගෙන යමින් සිටිනව දරුවනි. අපි ගෞරව කරමු, අපි ස්තුති කරමු. ඔව් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සුවල්ප දෙනෙකුට හමු වෙන දොරටුව අපට මුණ ගැස්සූ නිසා ස්තුති. ඒ සුවල්ප දෙනෙක් පමණක් ඇතුළත දොරටුවෙන් අපට ඇතුළු වෙන්න දුන්න කරුණාව නිසා ස්තුති. ස්වාමීන් මිනිසයන් කමින් බොමින් සරණ පාවා ගනිමින්, සරණ පාවා දෙමින්, මිලයට ගනිමින්, විකුණමින්, ස්වාමීන් ලෝකේ මාර්ගයේ ස්වාමීන් සැපසෙල්ලමේ සිටමින් ගමන් කරනවා. උන්ට ස්වාමීන් පාපය ගැන තේරුමක් නැහැ. උන්ට ස්වාමීන් ධර්ම ඉෂ්ටකම ගැන තේරුමක් නැහැ. ඒ ගමනේ අවසානය ගැන තේරුමක් නැහැ. නමුත් ඔබ වහන්සේ අපට ඒක එළදරහු කරමින් ඔබ වහන්සේ අපට ස්වාමීන් ඒ පාරේ නපව ගලවලා ඔබ වහන්සේ සැබෑව තුලගෙන යන නිසායි ස්තුති. ස්වාමීන් ඔබගේ මාර්ගය තුලගෙන යන නිසායි ස්තුති. මේ පොළවේ කිසිවක් ඔබගේ ගැදර ගැලවීම තරම් උතුම් නෑ ස්වාමීන්. මේ පොළවේ කිසිවක් ඔබගේ ගැලවීම තරම් වටිනාකමක් දෙන්න බෑ ස්වාමීන්. ඔබ වහන්සේ ඒ උතුම් දේ අපට දී තිබෙන නිසායි ස්තුති. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ඕ ස්වාමීන් ඔබගේ සෙනගව ඔබ යහපත් ලෙස සූදානම් කරනවා. ඔබගේ සෙනගව ඔබ වහන්සේ පවිත්‍ර කරනවා. ඔබගේ සෙනගව ධර්මිෂ්ඨ කරනවා. ඔබ වහන්සේ වුණ අවසානයේ ඔබ වහන්සේ සාන්තක වස්තුවක් කොට ස්වාමිනේ වෙන්කට ඔබ වහන්සේ වෙත ගෙන යන්නට යනවා. ඔබගේ අනුග්‍රහයයි සයිසුති ස්වාමිනේ ඔබ තව ගීතකාවකින් දෙව නාමයේ උසස් කරමු. දෙවියන් වහන්සේට ගෞරව කරමු. මුළු විශ්වයේ ප්‍රශංසාව සොමු. දෙව දරුවනේ ඇදහිල්ලේ සෙනගක් හැටියට අපි ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේගේ කාරණාවලට සම්බන්ධ වෙමු. හාලෙලූයා. ඉස්සුති දෙවියන් වහන්ස ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඔබට ගෞරව කරනවා ස්වාමීනි, මහිමය වේවා. හාලෙලූයා. ස්තුති. නමස්කාර වේවා දෙවියන් වහන්ස. ඊශ්‍රායෙල් වරුනේ, ජනතාවරුනේ, ඇයිද බය ඔබට? යේසු සමිඳුන් ජීවමානයි, ඇයිද බය ඔබට? ඊශ්‍රායෙල් වරුනේ, ජනතාවරුනේ, ඇයිද බය ඔබට? යේසු සමිඳුන් ජීවමානයි, ඇයිද බය ඔබට? මගේ පියාණන් මිසර දේශෙන් ඔබව ගෙන ආවා. මගේ පියාණන් මිසර දේශෙන් ඔබව ගෙන ආවා. බෙදමින් එතෙර කරමින් ඔබවගෙන ආවා. මුහුද බෙදමින් එතෙර කරමින් ඔබවගෙන ආවා. ඊශ්‍රායෙල් වරුනේ, ජනතාවරුනේ, ඇයිද බය ඔබට? යේසු සමිඳුන් ජීවමානයි, ඇයිද බය ඔබට? යේසු සමිඳුන් කුරුස පත්මේ අපව මිදුවානම්. යේසු සමිඳුන් කුරුස පත්මේ අපව මිදුවානම්. වචනේ සමගින් අපට ජයදී අපව මිදුවානම්. වචනේ සමගින් අපට ජයදී අපව මිදුවානම්. ඊශ්‍රායෙල් වරුනේ, ජනතාවරුනේ, ඇයිද බය ඔබට? යේසු සමිඳුන්
ජීව මානයි ඇයිද බය ඔබට යේසුස් සමිඳුන් රුධිර සලමින් සුවය දුන්නානම් යේසුස් සමිඳුන් රුධිර සලමින් සුවය දුන්නානම් රුධිර සමගින් අපට ජය දී අප එසෙව්වානම් රුධිර සමගින් අපට ජය දී අප එසෙව්වානම් ඊශ්‍රායෙල් වරුනේ ජනතාව රුනේ ඇයිද බය ඔබට යේසුස් සමිඳුන් ජීවමානයි ඇයිද බය ඔබට ඊශ්‍රායෙල් වරුනේ ජනතාව රුනේ ඇයිද බය ඔබට යේසුස් සමිඳුන් ජීවමානයි ඇයිද බය ඔබට හල්ලෙලූයා අපි දෙවියන් වහන්සේ තුල අපි උන්වහන්සේට මැදහත්කාරකමක් කරමු අපි සූදානම් වෙනවා 40 වන කූඩාරම් මංගල්‍ය සභාවක් හැටියට සමරන්න දෙවදරුනේ අපි දෙවියන් වහන්සේගේ කරුණාව ඉල්ලලා ඒ මංගල්‍යය ඊට ආශිර්වාදලත් මංගල්‍යයක් හැටියට ඊට පූර්ණවත් මංගල්‍යයක් හැටියට දෙවියන් වහන්සේගේ අභිප්‍රායන් සැලසුම් ඉෂ්ට වෙන මංගල්‍යයක් හැටියට මෙවර අපිට මේ පවත්වන්න කරුණාව ලැබෙන්නේ කියලා අපි දෙවියන් වහන්සේ මොහොතක් යාඥා කරමු හල්ලෙලූයා හල්ලෙලූයා ස්වාමිනේ බෝහන්සේට බාර කරනවා බෝහන්සේ ස්වාමිනේ ද ඊශ්‍රායෙල් වරුන්ට තිබු නියෝගයක් ස්වාමිනේ බෝහන්සේ ස්වාමෙන් වහන්සේගේ පරම්පරාවල නිරන්තර පන්තක් හැටියට ඔබ වහන්සේ අවුරුද්දෙන් අවුරුදේ පවත්වන්න ස්වාමිනේට නැගියෙන්ට ඔබ වහන්සේ ස්වාමිනේ නියම කළා ස්වාමිනේ බෝහන්සේ ඒට මුළු පවුලක් හැටියට ස්වාමිනේ හැමෝටම මේට සහභාගී වෙන්න ඔබ වහන්සේ ආරයම් කළා දෙවියන් වහන්සේ එබැවින් සමක භූමියක එක ස්ථානයක එක ස්වාමිනේ ආත්මික අභිමුඛයක ඔබගේ සෙනඟ රැස් වෙන්න නියමිතව තිබෙනවා දෙවියන් වහන්සේ එසේ 40 වෙනිවත් ආවටයි මෙවර රැස් වෙන්නට යන්නේ ඔබ වහන්සේ තුල හාස්කමක් කළ මැනව ඒ තුල පුදුම දෙයක් කළ මැනව ස්වාමිනේ මේ තැන් සිටම ස්වාමිනේ මේට පෙර සිටම බොහෝ සූදානම් ලබා ස්වාමිනේ යාඥාවෙන් යුක්තව ඔබගේ දරුවන් පැමිණෙනවා දෙවියන් වහන්සේ ස්වාමිනේ මුළු කාල පරිච්ඡේදේ පුරාම ඔබ වහන්සේගේ කරුණාව ඉල්ලනවා ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ උපකාරය ඉල්ලනවා අපේ හැකියාවෙන් අපේ ශක්තියෙන් අපේ බලපුලුවන්කාර ක්‍රමෙන් අපට කිසිවක් කරන්න බැහැ ස්වාමිනේ අපි දුර්වල දුබල මිනිස්යන් නමුත් මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කියන ලියවිල්ල සම්පූර්ණ වෙන පිණිස ස්වාමිනේ ඔබ වහන්සේගේ කරුණාව අපේ සියලු දුර්වල තැන්වලදී අපව ස්වාමින් වහන්සේ බලවත් කරන්න ආ උතනන් වහන්සේ නිසායි ස්තුතිවන්ත වෙනවා හාලෙලූයා Hallelujah, Hallelujah. මුළු සභාවේ පොදු වැඩවලට ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ. අවශ්‍ය සියලු සැපේමලට ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ. ස්වාමීන් අවශ්‍ය කරන මුළු සුවඳනම් වෙන්වලට ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ. කිසි කෙනෙක් ස්වාමීන් කෙඳිරීමක් නැතිව, මැසිවිල්ලක් නැතිව කිසිම ස්වාමීන් වහන්සේ අපහසුතාවයකින් තොරව මේ කඳුර ස්වාමීන් පූර්ණත්ව නොසවන පිණිස සියල්ලන් තුල ක්‍රියා කරන්න කියලා බාර කරනවා. අබ්බා පියාණනි ඔබගේ දාත්‍ර බාරයි. මේ දේශයේ සුවඳනම් වෙන සභාව භාරයි මේ දේශයෙන් බැහැරව සූදානම් වෙන්නා වූ ස්වාමිනේ ඔබ මේ දේශයෙන් බැහැරව පිහිටුවා තිබෙන සභාවල් ගැන භාරයි මේ හැම ජීවිතයක් හැම සභාවක් ඔබට භාරයි මේ උදෙසා සියලන්ගේ සහය ඔබ දෙමින් තිබෙන සයිසුති සියලන් එක්සිට් කර තිබෙන සයිසුති සියලන් පංගුකාරයන් කර තිබෙන සයිසුති ස්වාමිනේ ඔවුන් එකිනෙක ඔවුන්ට පුළුවන්කම හැටියට ඔවුන් යාක්ෂාවේ මෙදහත්කාරකම් කරමින් ආත්මික මෙදහත්කාරකම් තුලද ඒ වගේම ස්වාමිනේ එකිනෙක තමන්ට පුළුවන් ප්‍රකාර මේ උදෙසා කැපවෙන්නේ පූජාවෙමින් ස්වාමිනේ වගේම පිදීම් කරමින්ද විවිධ ආකාර ස්වාමිනේ මෙය තුල ස්වාමිනේ පූර්ණත්වයේ ස්වාමිනේ ඔසවන පිණිස බොහෝ අය මේට පාවිච්චි වෙනසයි ස්තුතිවන්ත වෙනවා ගෞරවය වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා හාලෙලූයා ආමෙන් දෙව දරුණ අපුන් වහන්සේට විශේෂයෙන් යාඥා කරමු 40 වෙනි වතාවට පවත්වන්නේ මංගල්‍යය සියලු ආත්මික වැඩ උන් වහන්සේ තුල ඊට අනර්ගව ඒ ආත්මික අනුග්‍රහයෙන් යුක්තව සුද්ධ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් යුක්තව උන් වහන්සේ කරන්න කරුණාව දෙන්න කියලා හැම දවසකම උදෑසන නමස්කාරයෙන් ආරම්භ කරන සියලු වැඩමුළු සබත් පාසල් වැඩමුළු තරුණ වැඩමුළු ඒ වගේම යම් ආකාර විදිහේ තිබෙනව කාන්තා වැඩමුළු වැඩිමහල් සහෝදරත්වයේ කාරණා ඒ වගේම විශේෂයෙන් පොදු දේව මෙහෙයන් ඒ වගේම හවස තිබෙනව සුභාරංචි මෙහෙයන් ඒ වගේම යම් ආකාර විදිහේ
ඒ ශුද්ධාත්ම රැලි මේ හැම ආත්මික වැඩ කොටසකදීම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පෙර දැක්කට වඩා අපි දකින්න ඕනේ කියලා අපි ඇදහිලි යුක්තව යාඥා කරමු. ස්වාමීනි, ඔබ වහන්සේ සභාවේ සියලු ආත්මික කොටස් ඔබගේ අතර බාරයි. කාලසටහනේ සියලු කොටස් ඔබට බාරයි. ස්වාමීනි, ඔබ ඒවා පවත්වන විට, ඒවා සිදු කරන විට ඒ තුළ ඔබගේ අනුග්‍රහය දකින්න සකස්වන්න කියලා යාඥා කරනවා. ඒවා කරන්ට සිට ගන්න මෙහෙකරුවන් මෙහෙකාරියන්ව ඔබගේ ශුද්ධාත්මේ නාලේප කරන්න කියලා යාඥා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න කියලා යාඥා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ ඒ හැම ආත්මික කොටසක් ස්වාමීනි සම්පූර්ණ කරන්න ඔබ වහන්සේ තෝරා තිබෙන ඔබගේ මෙහෙකරුවන් පාවිච්චි කරන්න කියලා බාර කරනවා. ඔබගේ ජීවමාන හස්තයට යටත් කරනවා ස්වාමීනි. හාලෙලූයා දෙවියන් වහන්සේ, හාලෙලූයා, ආමෙන්. අපි දෙවියන් වහන්සේට බාර කරමු. අපි දකිනවා මේ මාසයේ පුරාම විශේෂිත දන්වැල් යාඥා පැය 24 කාලවලින් විවිධ සභාවලට මෙදහත්කම් කරන්නට අවස්ථාවල් ලැබී තිබෙනවා. මේ දන්වැල් යාඥාවල් කිසි තැනක හිස් වෙන්න නොදී, ඒවා කිසි තැනක කැඩෙන්න දෙන්නේ නැතිව, ඒවා යම් ආකාර විදිහේ දුර්වල වෙන්න දෙන්නේ නැතුව මේ මාසයේ පුරාම තිබෙන සියලු යාඥාවල්, සියලු සභාවල් ඒවා කරන්න කරුණාව දෙන්න කියලා අපි දෙවන වහන්සේර බාර කරමු. හාලෙලූයා. ස්තුති දෙවියන් වහන්ස. ස්වාමීනි, හැම සාකාස සභාවකට තමන්ට පැවරී තිබෙන පැය 24 නොකඩ කරන්න, ඒක දේව අභිමුඛ ඇතිව කරන්න ස්වාමීනි, සංඛ්‍යාවල් වල පූර්ණත්වෙන් කරන්න, ආත්මික පොර බැදීමෙන් කරන්න, බාහිර දේ සූදානම් කරගෙන සියල්ල සම්පූර්ණ කරගෙන කරන්න ඔබ වහන්සේ සභාවට ආශිර්වාද කළ මැනව ඒ මේ මාසේ පුරාම තිබෙන සියලු යාඥාවල් ඔබට බාරයි. කමිටු යාඥාවල් බාරයි ස්වාමීනි. ඔබට බාර කරනවා දෙවියන් වහන්ස. ප්‍රශංසා වේවා ස්වාමීනි. අමෙනෙමින් අපි දෙවියන් වහන්සේට බාර කරමු මේ මාසේ පුරා විශේෂිත කෙනක කණ්ඩායම් යාඥාවල් බොහොමයක් සිදු වෙනවා. 11 සිට 24 වෙනිදා දක්වාත්, ඒ වගේම ඊළඟ මාසේ ලබන තෙක්ම විවිධ සභාවලින්, විවිධ කණ්ඩායම් වලින් හවස 6 සිට 8 දක්වාත් විශේෂ දේව මෙහන් වාර පැවැත්වනු ලබනවා ප්‍රධාන දේව ගෘහය තුල. මේ යාඥා වාර ගැනත් අපි යාඥා කරමු. උන්වහන්සේ මේවා යහපත් එකිනෙක සභාවලට, එකිනෙක සේවා කණ්ඩායම් වලට පැවරී තිබෙන යාඥාවල් සම්පූර්ණ කරන්න කරුණාව දෙන්න කියලා මොහොතක් අපි යාඥා කරමු. හාලෙලූයා. ඉස්තුති ස්වාමිනි. ප්‍රශංසා වේවා. ඔබට ගෞරව කරන මේ සියලු යාඥාවල් යහපත් ඔසවන්න කරුණාව දෙන්න දෙවියනි. මේ තුල ඔබ ක්‍රියා කරන්න කියලා බාර කරනවා ස්වාමිනි. ආමෙන්. අපි අවසාන වශයෙන් දෙවියන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ අනුග්‍රහය තුල දින යම් කිසි විදියෙ උන්වහන්සේගේ අනුග්‍රහය තුල අපි යාඥා කරමු. දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ ලබා දෙමින් ඒ 10 වෙනිදා තිබෙන විශේෂයෙන් සමස්ත සභාවේ නිර්හර යාඥාව, ඒ නිර්හර යාඥාව යම් කිසි ආකාර විදිහේ කූඩාරම් මංගල්‍ය උදෙසා සියලු සාකා සභාවල් එකතු වෙලා කූඩාරම් මංගල්‍ය වෙනුවෙන් ප්‍රධාන දේව ගෘහයේ රැස් වෙලයි අපි ඒ යාඥා වාර්ය පවත්වනු ලබන්නේ. උන්වහන්සේට අපි ලං වෙලා අපි යාඥා කරමු. උන්වහන්සේ මේ කඳවුරු මංගල්‍ය වෙනුවෙන් ඒ නියමිතව තිබෙන පොදු නිර්හර යාඥාවට බොහෝ අය කැඳවන්න, ඒ උදෙසා යහපත් මෙදහත්කාරකමක් කරන්න කරුණාව දෙන්න, දෙවියන් වහන්සේ ඒ තුල උන්වහන්සේගේ අනුග්‍රහය තබන්න කියලා අපි දෙවියන් වහන්සේට බාර කර යාඥා කර සිටිමු. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. සේනාවල දෙවියන් වහන්සේ ඔබගේ ජීවමාන හස්තයට බාර කරනවා මේ නිර්හර යාඥාව මැද ඔබ වහන්සේ ස්වාමීන් ක්‍රියා කරන්න බොහෝ අය ඔබ වහන්සේට කැඳවන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජීවමාන හස්තයට බාර කරනවා ස්වාමිනේ. මේ ස්වාමින් වහන්සේ ආත්මික පොර බැදීමට ඔබ ආශිර්වාද කරලා ඒ ස්වාමින් වහන්සේ ආරම්භයේ සිට අවසානයේ තෙක් ස්වාමිනේ සිදු කරන්නා වූ හැම ඒ මෙහෙවන්නා වූ හැම මෙහෙකරුවෙක් ගැන යාඥා කරනවා. ඊට පංගුකාරකම දරන හැම ඇදලිවන්තයෙක් ගැන යාඥා කරන හැම සහකා සභාවක් ගැන යාඥා කරනවා ස්වාමිනේ. යාඥාවේ පොර බැදීම් තුලින් අපි දකිනවා ස්වාමිනේ බයිබලයේ බොහෝ උත්තර දී තිබෙනවා ස්වාමීන්. අපේ ජීවිතවල පවා යාඥාවට උත්තර දී තිබෙනවා ස්වාමිනේ. එබැවින් අප සභාව ස්වාමිනේ යාඥාවට එනම් පූජා වීමට ස්වාමින් වහන්සේ ඊතා ස්වාමින් වහන්සේ දෙවිඳුනේ ලැබි සභාවක් බැවින් ඒට ඔබ පාවිච්චි කරන සභාවක් බැවින් ඒ උදෙසා ඔබගේ ආලේපයේ තබන්න කියලා යාඥා කරනවා. අබ්බා පියාණනේ නිර්හාර පොර බැදීමට ඔබ වහන්සේ බොහෝ අය කැඳවන්න, එකිනෙක සභාවල් වලින් කැඳවන්න ස්වාමිනේ. ඒ උදෙසා යහපත් මෙදහත්කාරකමක්
කරන්ට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමිනේ ඒ ආක්ෂාව කරුණ කොටගෙන අනිකුත් බාධා පරීක්ෂා ඉවත් වෙන්නට අනේ ස්වාමිනේ සියලු බාධාවල් දුරු වෙන්නට අන්ධකාරයේ පොරබැදීම් දුරු වෙන්නට මේ මංගලයට විරුද්ධව තියෙන බාධා දුරු වෙන්නට ඒ ස්වාමිනේ තෝරාතෙවනි ස්ථානයට භූමියට විරුද්ධව තියෙන බාධා තිබෙනවද ඒවා ස්වාමිනේ පරාජය වෙන්නට එකිනෙක සභාවලට විරුද්ධව තියෙන බාධා තිබෙනවද ඒවා ස්වාමිනේ පරාජය වෙන්නට ඔබගේ මෙහෙකරුවන් මෙහෙකාරියන්ට විරුද්ධව බාධා තිබෙනවද ඒවා ස්වාමිනේ සම්පූර්ණයෙන් පරාජය වෙන්නට අපි යාඥා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ මේ මෙදහත් කමට මේ යාඥාවට මේ කනලවලට උත්තර දුන මැනව දෙවියන් වහන්සේ හාලෙලූයා 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 ප්‍රශංසා වේවා ඔබේ ජීවමාන වූ ශුද්ධ දෑතර භාර කරනවා ඔබ වහන්සේ පුදුම දේ කරන දෙවියන් වහන්සේ හාලෙලූයා හාලෙලූයා හස්කමේ දෙවි පියාණනේ මේ සියලු යාඥාවලට පිළිතුරු දෙන්න මේ සියලු කනලවලට පිළිතුරු දෙන්න මේ සියලු මෙදහත් කම්වලට පිළිතුරු දෙන්න අනේ ස්වාමිනී මාසේ පුරා පවත්වන දන්වැල් යාඥාව ගැන ඔබට භාර කරනවා ස්වාමිනී වගේම ස්වාමිනී කොළොස්සඳසිට පවත්වන්නා වූ හවස් කාලේ පවත්වන්නා වූ ඒ සභාවන් වලින් එක්සිත්ව කරන යාඥාවල්ද ඒ ස්වාමිනී කෙනක සේවා කමිටුවල යාඥාවල්ද සියල්ල ඔබගේ අතර භාර කරනවා ස්වාමිනී ඒ වගේම ස්වාමිනී නිර්හර යාඥාව ගැන ඔබගේ අතර භාර කරනවා මේ සියල්ල සම්පූර්ණ කරන්න කරුණාව දෙන්න පුජ්ජලිකවත් එක්කෙනෙක් සහකා සභාවලින් සිදු කරගෙන යන යාඥාවල් ගැන භාර කරනවා ඔබගේ කරුණාව නිදහස් කරන්න ස්වාමිනේ හාලෙලූයා ඉස්සුතේ ස්වාමින් වහන්ස ආමේන් අපි තවත් ගීතකාවකින් දෙවියන් වහන්සේගේ නාමය ඔසවනට යනවා ඉන්පසු උන්වහන්සේගේ මෙහි කරුවාගෙනන පණිවිඩය කරා අපි යොම වෙනට යනවා හාලෙලූයා ස්වාමිනේ ඉස්සුතේ දෙවියන් වහන්ස හාලෙලූයා medavase samidun sadu samidun sadu priti vemu api sama dena medavase samidun sadu priti vemu api sama dena medavase samidun sadu medavase samidun sadu priti vemu api sama dena api sama dena medavase samidun sadu priti vemu api sama dena medavase samidun sadu අපි යාඥා කර සිටිමු මේ සන්ධ්‍යා වේලාවේ. නමාල වේලේ නංග ජබතලේ චරිතරපෝ. සර්ව බලධාරී දෙවි පියාණනි. සර්ව වුණමුල යේසුස් ස්වාමී. ඔබ දී තිබෙන කරුණාව අපි අගය කරනවා. නිඟ කොඩුත කිරුබෙක්කාග නංග නන්දි කුර කඩමෙට. ඔබගේ යහපත නිසා ස්තුති. උංගලේ අන්බුකාග කිරුබෙක්කාග නන්දි. මාස කීපයක් ඔබගේ වචනේ මෙසේ ගෙනෙන්න දුන්නු කරුණාව ගැන ස්තුතිවන්ත. මහාද කනකල අඬුවේ වාර්තේ තියානිපදර්ක කොඩුත උරු සන්දර්පත්තකාග නන්දි. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුවි නාමතනාලේ. ආමේන්. ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අරුමයන සහෝදර දේව පිළිගලේ අපි මාස කීපයක් අධ්‍යයනය කළා යේසුස් වහන්සේගේ මේ යාඥාව අද යේසු ක්‍රිස්තුවගේ තියාණත්තේ කුරුති නංග මාස ගණකල තියාණිත් කොണ്ടിരിക്കുന്നோம் මෙනෙහි කළා අදාද තියාණ පණි කොണ്ടിരിക്കുന്നோம் ඔබ වහන්සේ අපට දුන්නු මේ කරුණාව ගැන කොප්මණ ස්තුතිය කියලා කියන්ට අපිට වචන මදි அதாவது எவ்வளவு உங்களுக்கு நன்றி செலுத்தினாலும் போதாது அவ்வளவுக்கு அவ்வளவுக்கு எங்களுக்கு ஆண்டவரே வார்த்தை உண்டு ඔබට මතකයි අපි සලාම විග්‍රහ කළා මොකක්ද මෙම පරිච්ඡේදය කියලා அதாவது මුදුන්ங்களுக்கு நினைவுக்கும் என்று කියන இந்த 17 ஆம் அதிகாரத்திலே இதே குறித்து நாங்கள் தியானித்து கொண்டிருக்கிறோம் විවිධ වචනවල එලිදරව්වීම් ගත්ත அதாவது நிறைய வார்த்தைகளை வெளிப்பாடு பெற்று கொண்டோம் ඊට පස්සේ අපි උන්වහන්සේගේ சேவை सिद्ध වෙච්ච பரமார்த்த பහ ගැන කතා කරා ஆண்டவருடைய ஊழியத்தை குறித்து ஐந்து காரியங்களை குறித்து நாங்கள் தியானித்தோம் அதா
විශේෂ වාක්‍යයක් කතා කරලා මෙම පරිච්ඡේදය කතා කිරීම දැනට අවසන් කරමු. අද ඉඳන් කඩසි වාර්තේ නංගල් වයිති ද ජෝමනි ද නංගල් මුඩියක කරපොවි. මම දැනට අවසන් කරනවා කියන්නේ හේතුව මේ පරිච්ඡේදේ හෙට මෙනෙහි කළොත් තව එලිදරව්වක් මේකේ තියෙනවා. අනේ ඉඳන් වාර්තේ ඉප්පො මුඩිතාලුම් නාලකේද තියානිකමුළු ඉන්නු පුතිය වෙලිපාඩුගලේ නිග කොඩුපින්ගෙන විශ්වාස කෙරේ. බලන්න මෙස්සන යේසුස්වහන්සේ යාඥාවෙන් කියන්නේ මොකද 24. අදාවි 24 වම අධිකාරතලේ යේසු ක්‍රිස්තු එන්න සලුගන්ටාරු. ඔබ මට දුන් මහිමය මම ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නා වූ විසින් දකින්නා පිණිස මා සිටින තැන ඔවුන් මා සමග සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකයේ මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේම කළසේක. මම නැවතී වාක්‍ය කියවන්නම්. ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නා වූ විසින් දකින්න පිණිස මා සිටින තැන ඔවුන් මා සමග සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකයේ මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේම කළසේක. පිතාවේ උලගම් තෝற்றதற்கு முன் நீர் என்னிடத்தில் அன்பாய் இருக்கிறபடியால் நீர் எனக்கு தந்த என்னுடைய மகிமை நீர் எனக்கு தந்தவர்களுக்காக தந்தவர்களுக்கானபடியாக நான் எங்கே இருக்கறனோ அங்கே அவர்களும் என்னோட கூட இருக்கும்படி விரும்புகிறேன். இயேசுவான்சே கியனவா ඔබ මට මහිමයක් දුන්නා. යේසුස්වහන්සේ නිග එනක මහිමය කොටුතිங்க. තමයි ආත්මය. අදාද ආවිය කොටුතිங்க. තේජස. ஒரு ප්‍රසන්නතේ කොටුතිங்க. ඒක ලෝකේ මවන්න ඉස්සල ඔබ මට දුන්නා. උලගම් උණ්ඩාදක මුණබදාක එනක නිග කොටුතිங்க. ඔබ ලෝකේ මවන්න කලින් ප්‍රේම කළා. උලගම් තෝණ්ඩෝදක මුණබදාක එන මේල අනුභව සලිතිනිங்க. දැන් මම සමග සිටියාය. නිග என்னோடு இருந்தவர்கள் මේක දකින්න ඕන. ඉද මற்றவர்கள் காண வேண்டும். ඒක කොහෙද තියෙන්නේ? அது எங்கே இருக்கின்றது? ස්වර්ග රාජ්‍යය. அது பரலோகத்தில் இருக்கின்றது. එනිසා උන්වහන්සේ කියනවා. ஆண்டவர் சொல்லுகிற ஒவ்வொன்ட அவசர தென்ட் அவர்களுக்கு பதில் கொடுங்கள் ஸ்வர்கேட்டேன்ட் அவர்களுக்கு சொல்லுங்கள் பரலோகத்துக்கு வாருங்கள் ஒவ்வொன் அவி துட்டுவாவே அவர்கள் அதை பார்ப்பார்கள் ඔබ ප්‍රේම කළ තැනැත්තා කවුද කියලා. නිග අන්පු සලතිනවර යාර என்று அவர்கள் பார்க்க போகிறார். ඒක තමයි ප්‍රේමවන්තය අපි ඔක්කොම නොයිවසිල්ලේ බලාපොරොත්තුව. அதே தான் இந்த உலகத்தில் எதிர்பார்ப்பாக காத்து கொண்டிருக்க ஒரு பொருள். ඔබ මාත් පෞකාරය වෙන්න පුළුවන්. நீங்கள் நான் ஒரு பாவியான ஒரு மனுஷராக இருக்கலாம். නමුත් ඔබට මට ස්වර්ගය දෙවියන් වහන්සේ දෙන්න තීරණය කර තිබෙනවා. ஆனால் பரலோகம் நமக்கு கொடுக்க ஆண்டவர் திட்ட வைத்திருக்கிறார். காரணம் என்ன? ඔබ මා இயேசு ஸ்வஹன்சேவ පිළි අරගෙන සිටින නිසා. நீங்கள் நான் இயேசு ஏற்றுக்கொண்டபடி. යම இயேசு ஸ்வஹன்சேவ පිළිගෙන නැත්නම් ஒருතර இயேசுவை ஏற்றுக்கொள்ளாத இருந்தால் මම ඔබට කියන්න කැමති. நான் உங்களுக்கு சொல்லுகின்றேன். உன்வாசி ඔබගේ பாපේ නිසා කුරුසියේ ජීවිතය දුන්නා. உங்களுடைய பாவத்துக்காக ஆண்டவர் சிலுவையில் அடிக்கப்பட்டார். உன்வாசி மலவுன்கே நெகிட்ட. ஆண்டவர் உயிரோட கூட எழுந்தார். உன்வாசி மனுஷ்யෙක් නෙවෙයි. ஆண்டவர் மனுஷரல்ல. மனுகயක් තිබුණාට. அவருக்கு சிலுவைகள் பாடுகள் இருந்தாலும் உன்வாசி சதாதனிக தேவன் வாசி. அவர் நித்தியமுள்ள ஜீவனுள்ள தேவாவையனவர். தேவன் வாசி කළ யாக்ஞாவක් තමයි ඔබ වෙතට ගినాவே மாச கீපය. அந்த மாச கணக்குல ஆண்டவர் 17ஆம் அதிகாரத்துல கொடுத்த ஜெபத்தை தான் உங்கள் மத்தியில நிறுத்தி வைத்தேன். මේ වචනේ ඔබට ஆசீர்வாதம். இந்த வார்த்தை உங்களுக்கு ஆசீர்வாதமாக இருக்கும். ஸ்வர்கே வேடவசன தேவன் வாசி. பரலோகத்தில் வாசம் பண்ணுகிற இயேசு சுவாமி. இது වෙන ගැඹුර කොච්චරද? இதில இருக்கிற தியானிக்கும் போது எவ்வளவு ஆழமான வார்த்தைகள். தவதவ මෙනෙහි කරන්න අපිට බලය දෙන්න. இன்னும் அதிகாதிகமாக தியானிக்க எங்களுக்கு බලන් තාරු. ඔබ ගෞරව වෙලා බගත මන. නියඟ ඝනතේ නිගේ ඒற்றுக்கொள்ளுங்க. මේ සියලුම වචන කරන කොටගෙන. எல்லா வார்த்தையை வைத்து. அப்ப பவித்திர කළම. எங்கள இன்னும் சுத்தப்படுத்துவீராக. இயேசுஸ் වහන්සේගේ නාමයෙන්. இயேசுபி நாமத்தினாலே. දැන් පියනන් වහන්සේගේ ප්‍රේමය. පිතාවුණේ අන්බු. පුත්‍ර இயேசு වහන්සේ කරුණාව. කුමාරුඩේ කිරුබයම්. සුද්ධාත්ම වහන්සේගේ සහභාගීත්වය සහ ජීවනය. பரிசுத்தாவே ஐக்கியம் அன்னோனிய வழி நடத்துதல் அப்பசியல்லாம் சமூகவன ஒவ்வொரு நாள் நமத்தில் இருப்பதாக ஆமென் ஆமென் தேவன் வாசி ஒவ்வொரு சியல்லாம் ஆசீர்வாத கருங்கள் உங்கள் அனைவரையும் இயேசு கிறிஸ்து ஆசீர்வதிப்பாராக.